ඇයගේ ළමාවිය සියලු සැප සම්පත් ආදීන් පිරුණු කුමර දිවියක් බඳුයි. සිය දෙමාපියන් සතු මහා ධනස්කන්ධයක කොටස්කාරියක් වන ඇය වලව්වක උපන් කුමාරි හාමියක් ලෙස තම ජීවිතේ ළමාවියත් ඉන් අනතුරුව එළඹි යෝන් වියත් ගත කරනු ලබන්නේ කෙදිනකවත් මෙවැනි විපතකට පත්වනු ඇතැයි සිහිනකින්වත් නොසිතූ තැනැත්තියක් පරිද්දෙන්. නමුත් ජීවිතය යනු මහා පුදුමාකාර දෙයක් බව ඇයට පසක් වන්නට ගන්නේ තම ජීවිතේ සැඳෑ සමය එළඹීමත් සමගයි. ඒ අනුව දීර්ඝ කාලයක් සියලු සැප සම්පත් හිමි වලව් දිවියට ආයිබුවන් කියන ඇය ඉක්ුත් දිනක ජීවිතේ සැඳෑවත් ගත කිරීම පිණිස කිසිවෙකුත් අයිතියක් නොකියන මහමගට පිවිසන්නේ කාත් කවුරුවත් නැති අන්ත අසරණියක් විදිහටයි. ඒ අනුව ගම්පොළ ලංගම බස් නැවතුම් පොලේ සිය තාවකාලික වාසස්ථානය බවට පත් කරගත් මෙම වියපත් කාන්තාව එහි රැඳී සිටමින් රැය දහවල ගත කරන්නට තීරණය කරනු ලබන්නේ තෝරා ගැනීම පිණිස ඇයට වෙනත් විකල්පයක් නොවූ තැනයි. කෙසේ වෙතත් බැලූ බැල්මට යාචක කාන්තාවකගේ ස්වරූපයක් ඇයගෙන් ප්‍රදර්ශනය නොවීමත් ඉතාමත් පිරිසිදු සහ පිළිවිලින් යුතුව ඇවතුම් පැවතුම් ඇය තුළින් දිස්වීමට ගැනීමත් හේතුවෙන් බස් නැවතුන් පොලේ රැඳී සිටීමට සම්බන්ධව ඇයට කිසිවෙකුගෙන් විරෝධතාවයක් එල්ල නොවීම මේ වීඩියෝවෙන් අපි ඔබට ගෙන එන තවත් එක් විශේෂ සිදුවීමක් වෙනවා. මේ සිදුවීම් පෙළ සිදුවන අවස්ථාව වන විට ඇය සන්තකේ ගමන් මල්ලක් පමණක් තිබ ඇති අතර ඇය විසින් එය ඉතාමත් සුපරීක්ෂාකාරීව තබා ගන්නා ආකාරය ඇය පිළිබඳව විමසිලිමත් දැසින් පසු වූ බොහෝ දිනෙකට දැකගත හැකි සිදුවීමක් පත්ව තිබෙනවා. දිනක් දෙකක් එලෙස බස් නැවතුම් පොළ කල්ගත කරන මෙම වියපත් කාන්තාව පිළිබඳව විමසිලිමත් වන ගම්පොළ ලංගම ඩිපෝවේ කළමනාකරු නවරත්න බණ්ඩාර මහතා ඇයට රාත්‍රිය ගත කිරීම පිණිස ඩිපෝ පරිශ්‍රයේ පිහිටි වේලාව සටහන් කරන කාමරයේ කුඩා ඉඩක් වෙන් කරනු ලබන්නේ ඇතුළින් දිස්වන වියපත් බවට කරන ලද ගෞරවයක් පිණිසයි. මෙම වියපත් කාන්තාවට තවත් නොසිතූ ඇබැද්දියකට මුහුණ දීමට සිදුව ඇත්තේ ඒ අතරතුරදී. ඇයි විසින් කිසිසේත් අපේක්ෂා නොකළ ආකාරයේ ඇයට සතු ගමන් මල්ල කිසිවෙකුත් විසින් පැහැරගෙන යෑම ඇයට එවර මුහුණ දීමට සිදු වූ ඇබැද්දිය වුණා. එම සිදුවීමට ඇයට මුහුණ දීමට සිදුවන්නේ ඉකුත් 29 වෙනිදා රාත්‍රී කාලයේදී. එම සිදුවීම පිළිබඳව ගම්පොළ පොලිසියට කරුණු වාර්තා වීමත් සමග පොලිස් පරීක්ෂණ කටයුතු ආරම්භ වී තිබෙනවා. එහිදී පොලිසිය විසින් ඇගෙන් ප්‍රශ්න කිරීමේදී ඇය විසින් පවසා ඇත්තේ කිසියම් පුද්ගලයෙකු විසින් තමන් සතුව පැවති ගමන් මල්ල පැහැරගෙන ගිය බවත් එම ගමන් මල්ල තුළ රුපියල් ලක්ෂ 8ක පමණ මුදලක් රන් මාලයක් රන්වලලු 6ක් සහ බැංකු පොත් ඇතුළු තවත් එම කාන්තාවට අයත් වැදගත් ලියකියවිලි කිහිපයක් තිබූ බවත්ය. යාචක කාන්තාවක් ලෙස එතෙක් දිනක් බස් නැවතුම් පොළ තුළ දිවි ගෙවෙමින් සිටි ඇය පිළිබඳව පොලිසිය වැඩිදුරටත් විමසිලිමත් වන්නේ ඉන් අනතුරුවයි. මේ ආකාරයේ විශාල මුදල් කන්දක් රන් භාණ්ඩ තොගයක් සන්තකේ තබා ගනිමින් මහමග කල්ගත කරන ඇය කවුද යන්න පිළිබඳව පොලිසිය විසින් කරන ලද සොයා බැලීමේදී මෙම වියපත් කාන්තාව පිළිබඳව එකින් එක තොරතුරු වාර්තා වන්නට ගන්නේ කිසිවෙකුත් කිසිසේත් විශ්වාස නොකළ ආකාරයේ විස්තර රසක්ද සමගින්. ඒ අනුව ගම්පොළ මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා විසින් මේ පිළිබඳව පරීක්ෂණ කටයුතු සිදු කිරීම පිණිස උප පොලිස් පරීක්ෂකවරයෙකු වූ මාගෙදර මහතාට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව පරීක්ෂණ ආරම්භ කරන උප පොලිස් පරීක්ෂකවරයා විසින් කාන්තාව සතු ගමන් මල්ල පැහැරගන්නා ලද පුද්ගලයා අත්අඩංගුවටගෙන ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත්තේ ගමන් මල්ලේ තිබූ මුදල් සහ රන් භාණ්ඩ සැකකරු විසින් ලබා ගැනීමෙන් අනතුරුව එම ගමන් මල්ල කසලගොඩක සංගවා ඇති බවත්ය. ඒ අනුව පොලිසිය විසින් එම ගමන් මල්ලද සොයාගනු ලැබුවා. ඒ පරීක්ෂා කිරීමේදී එහි තිබූ හමු වූ ලියකියවිලි ආදීන් තහවුරු වී ඇත්තේ මෙම කාන්තාව සතුව රුපියල් ලක්ෂ 65ක ස්ථිර තැන්පතුවක් ඇති බවයි. සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව පැහැර ගන්නා ලද මුදලින් ₹75,000ක් සහ රන් භාණ්ඩ කිහිපයක්ද සැකකරු සන්තකේ තිබී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
මේ තරම් ධනස්කන්ධයක් හිමි මේ වියපත් කාන්තාව පිළිබඳව වැඩිදුරටත් විස්තර අනාවරණය වීමට පටන් ගන්නේ ඉන් අනතුරුවයි. ඒ අනුව මෙම කාන්තාව එම ප්‍රදේශයේ ජීවත් වූ වංශවත් කාන්තාවක් විදිහට සනාථ වෙනවා. අවිවාහක ජීවිතයක් ගත කර තිබෙන ඇයට ඉහළ පවුල් පසුබිමක් පැවති ඇති අතර ගම්පොළ බස්නමතුන්පල අසල පිහිටි මහල් ගොඩනැගිල්ලක හිමිකාරිත්වය කලක් ඇයට සතුව පවතිනවා. පසු කලෙක එම මහල් ගොඩනැගිල්ල ඇය විසින් වෙනත් පුද්ගලයෙකු හට රුපියල් ලක්ෂ 40ක පමණට අලෙවි කොට තිබෙනවා. මෙම තොරතුරු එම වියපත් කාන්තාව විසින් තහවුරු කරන ලැබූ කරුණුයි. එහිදී එම කාන්තාව විසින් වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ තමන් ගිරිකන්ද යාපා කුමාරි හමින් නමින් හැඳින් වූ තැනැත්තියක් බවත්, කෑගල්ල බෙලිගම්මන වලව්ව සහ උඩුනුවර බඹරදෙනිය වලව්ව හා තම සමීප ඥාති සම්බන්ධකමක් පවතින බවත්ය. මෙම කාන්තාව විසින් එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ තමන්ට සහෝදර සහෝදරියන් පිරිසක්ද සිටින බවත්, ඔවුන් ප්‍රදේශයේ වංශවත් ජීවිත ගත කරන පිරිසක් බවත්ය. වයස අවුරුදු 80ක් පමණ පෙනුමින් යුත් මෙම වියපත් කාන්තාව තවමත් ප්‍රසන්න පෙනුමකින් යුක්තව තමන්ගේ වැඩ කටයුතු කර ගැනීමට සමත්කම් දක්වන තැනැත්තියක් වනවා. ඇයගේ ජීවිතය පිළිබඳව විමසිලිමත්ව බලන ඕනෑම කෙනෙකුට පෙනියන කාරණයක් වෙන්නේ කතාබහ කළ නොහැකි මිල මුදල් වතුපිටි කොතෙක් තිබුණද ඉන් පලක් නොවන බවත්, ජීවිතය යනු කලින් සැලසුම් කළ නොහැකි සංසිද්ධියක් වන බවත්ය. පත්තරය තුළින් අපි අද මේ ගින ආ මේ වියපත් කාන්තාවට මේ සිදුව තිබෙන නොසිතූ ඉරණම තුළින් අපි හැම කෙනෙකුගේම ජීවිතයට විශාල දෙයක් ලබා ගන්නට පුළුවන්. කොයිතරම් මිල මුදල් තිබුණත්, කොයිතරම් ඉඩකඩම් යාන වාහන තිබුණත් ජීවිතය වෙනස් වන්න ගන්නේ ඉතාමත් සුළු වේලාවක්. ගම්පොළ ප්‍රදේශයේ ජීවත් වූ මේ ධනවත් තැනැත්තියටත් අත්ව තිබෙන්නේ ඒ දෙයමයි. මේ කාන්තාවගේ මේ සිදුවීම තුළින් ඔයාලා යම් දෙයක් දැනගෙන එයින් ඔයාලගේ ජීවිතයට යමක් මේ වීඩියෝ තුළින් ලබා ගන්න පුළුවන් වුණා කියලා හිතනවා නම් වීඩියෝට ලයික් එකක් දාන්න. ඒ වගේම මේ වෙනස් වන ජීවිතය සම්බන්ධව ඔබගේ අදහසත් පහතින් කමෙන්ට් කරන්නට අමතක කරන්නට එපා.